Hei. Imin kapan ku bang? Kau rutul batik puturan kan nen? Minta mahal. Ya kagi himingi kakuk. Hari tu be mama bagi mata ma. Hei. Hei kian di mama kan ni human? Oh. Lo kita ini nanti mau batik kau kiri tak ni ya kan? ඉස්සර මාම ගෑරේජ් වැඩ කරේ පාරේ. ඉතින් උදේම බත් මුලයි ආයුධ ටිකයි අරන් යනවා පාරට. ඊට පස්සේ බයිසිකලේ පැදගෙන පැදගෙන කොළඹ වඩේ රවුමක් යනවා. එතකොට මගදී කැල්ල තියෙන වාහන හම්බුනම හදලා තමයි සල්ලි හොයාගත්තේ. මාම ඔය කතාව කියන රණේ යට ඉඳලා. ඒ දවස්වල මාමගේ උදවට තවත් මිනිස්සෙක් හිටියා. ඉතින් ඒ මිනිස්සයා තනි බත් එක කනවා මාත කෑමක් මාමට මදි වෙ කියන බයිට තමයි මාම ඔබ කන්න පුදුලා තියෙන්නේ. බිත්තරේ එක කටට දාගන්න පුතේ. ඔව් මාම. නැත්ත. ආපෝ ඒ දවසල ආවම මට බලන් ඉන්න අපිරියයි. එදී බලන් ඉඳලා පණ යනවා මට hina වෙලා. මටත් නංගේ කිටියන. නංගේ? හයි. ඇයි අම්මයි මාමයි වගේ ජොලි ඉන්න තිබ්බනේ? ඇයි තින් වාටි ඉන්නේ නංගේ? කොල්? දෙවුමි. අබෝ. ඇයි? ඇයි තින් මගේම නංගේ නෙමෙයි? ඒ නට. එහෙම තමයි හිතන්න ඕන. මන් නම් එහෙම තමයි හිතන්නේ. අයියා. එයා මෙමෙ මෙයාට අයගෙන ඉන්නවනේ. ඇයි එයාව ආව අයිය විදිහට හිතන්නේ නැද්ද? එහෙනම් එයා එහෙම හිතන්නේ. අමීෂා අමීෂා කෝල් එකක් මං ගන්නද? ඉන්න මං එනවා. කෝ හෙලෝ පුතා ඔයා කොහෙද? තාත්තා නෙමෙයි මං අහන්නේ ඔයා කොහෙද ඉන්නේ කියලානේ. තාත්තා ගෙදර නෑ. මොබයිල් එකට ගන්න. ඔයා කොහෙද ඉන්නේ? ගේට් එක ළඟ? ගේට් එක ළඟට වෙලා මොනවද කරන්නේ? ගෙදරට එන්න. පුතා ඇවිල්ලා. අහනවා තාත්තා ඉන්නවද කියලා. බයට. මිනිහත් හරියටම තාත්තා වගේමයි. ඇයි ඒ? තාත්තත් ඉස්සර එහෙමනේ. රවි මොනහරි වරද්දක් කරලා ගිහිල්ලා මීට ෂේප් එක ඇතුළට එනවා අම්මව ෂේප් කරගෙන. පොබටි. ඔන්නේ නෝ. මේ මේ මේ. මෙහෙ ඉන්න මෙහෙ ඉන්න. රැම්මි. අපි යාරි මෙහෙන්න නිදිය ගන්න පුළුවන්. මම ඉලන්දාරියගේ මූණ දැක්කෙත් නෑ කාලේ. කොහෙන්ද? වාඩි වෙන්න. දැන් ෂේප්ද? මොකද? තාත්තගේ පුතාගේ කේන්තිය. කවසේ කේන්තිය? පුතා ඔයාට බෑ මාව තම්පන්. පුතා මෙන්න මේ ටික විතරක් මතක තියාගන්න. ඕ දැන් සියම මේ පටන් ගත්තා මේ තාත්තා නැති වෙලාවේ. මම තාත්තා වගේ නෙවෙයිනේ කියන්නේ. පුතා සියා කියන දේ අහන්න.
පුතා පොඩි රංගුවක් වෙලා ආගියුමන්ට් එකක් වෙලා ගෙදරින් පිට වෙන්න එපා වුණා. කොහේ ගියත් වැඩ නැවත එන්න වෙන්නේ ගෙදරටමයි. තේරුණාද? ඔය යාළුවන්ගේ ගෙවල් වල දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන්. එහෙන් පස්සට වැඩ එන්න වෙන්නේ නැවත ගෙදරට. ඒක නැත්. ඒක පස්සේ ගොලම් බලන්න ඕගොල්ලන්ගේ කරේ නගින්. තේරෙනවද? නිදිමත නැගින් ඉඳා ගන්න පුතා. මොනා තාතර කන්නේ? තියෙන දෙයක් අම්ම. සෑන්ඩ්විචස් වගේක් තියෙනවා. අමුතුවෙන් හදන්නම් කුතෝ නෑ නේද? ඕනේ මං ගෑට වැඩිය. කැමරේ තරම් ප්‍රියක් නැහැනේ. තාතා රවි එනවා. අනේ අරක කියන්න. රවි. තාතා. මේ ඩොබොඩ. ඇයි? එන්නකෝ. වැඩි වෙන්න. රවි ඔය අවන්තක වැඩේ මීඩියා වලින් ඩ්‍රොප් කෙරුවේ නැතුවට අපි ඒක නතර කරලා දාන්න. ඒ කියන්නේ? ඒ කියන්නේ මින් ඉදිරියට අපි මේ ගෙදර ඔය ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ කියන එකයි. වෙච්ච දේ වෙලා ඉවරයිනේ. මේ පුතා ආවා. ආවද මිනිහා? මිනිහා ගේට්ටුව ළඟට ඇවිල්ලා කෝල් එකක් දෙනවා. තාත්තා ඉන්නවද කියලා අහනවා අම්මගෙන්. කොහෙද? රූම් එකේ. මේ රවි. දැන් ඔය ගැන කතා කරන්න යන්න එපා මිනිහත් එක්ක. මිනිහටම හැදෙන්න ඉඩ දෙන්න. හරිද? මමයි මිනිහට එන්න කියලා කිව්වා. ඔයා? ඔව්. අර ශිරාල් ලෑගෙදර ගිහලා වැටලා ඉන්නවා හරියට හිඟන්නේක් වගේ. එහෙනම් මේ දෙන කාලි මහාඹ වෙනවා. ඇයි? වායුතුවේ පුතා ඔයාව බලන්න ආව කියලාද? මම්මිනියගේ පස්සෙන්ම ආවේ. රාජමන්ත්‍රී මහත්තයාගේ වාහනේ අත දෙන්න ඕනා. ඒක අත දෙන්න ඕනා. හරි. ඒතර උපාලි මහත්තයාගේ වාහනේ 12 ගන්න එනවා ගුවා. ඒ මහත්තයා ගම යන්න තියනවා කියලා කිව්වා. හරි. පැහැදිලිද? ඉතින් යන්න කියපන්. අපි අල්ලන් හිටියේ. යකෝ! වන්දිත කතා කියන්න එපා. කිව්වාම. යකෝ මේ වැඩ ටික එකහුව වෙලා බෙදාගෙන වැඩ ටික කරන්න ඕනද පිළිවෙලට? තේරුම් ගනින් ඒක. අනේ. අත ගහන්න දෙනවා. ඕ. දැන් සුමනයි වැඩ කරනවානේ. ඒකනේ. දැන් මේ මාත් වැඩ. ඕ. උඹව දැන් ඔය කට කියෝ කියනද වැඩක් කරහන්කෝ. හරි හරි මම මේ අදහස පැහැදිලි කරලා දුන්නා මේ කොහොමද මේ වැඩ කරන ආකාරය කියලා. ආයේ තොප් 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 මොකද මොකද ඇයි 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 මොකද කියලා තමාන්නේ මොකද ආවේ ඇයි ආවේ ඈ මොකක්ද දැන් ගැටලුව? අද අපිට සහ ගහන තරම් වැඩ. හරි මොකක් නෑ හිස ගහ ගන්න බැරි තරම් වැඩ. හරිද මේ අපි ආවේ අපේ කොල්ලව හම්බෙන්න විශේෂ සාකච්ඡාවකට. කවුද තොපේ කොල්ලා? කියන් බලන්න. අනුවස්. ආ අනුවස් මල්ලිට අද වෙලාවක් නැහැ. මේ 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 අනුවස්ට වෙලාවක් තියෙනවද නැද්ද කියලා දැනගන්න උඹ කවුද බංගානියා? පල ප ප ඉතින් බං ආනන්ද මහතර කියලා මං ඉල්ලලා දෙන්න. කියහන්. අපරක් ඉන්නලා දෙන්නවා. මේ අනුවස. යමන යන්න. යමනක්.
ඔය ඔය දුරක නෙමෙයි ළඟකට මරු යෝජනාවක් තියෙනවා මචං කියන්නේ. යමංගෝ. මොකද්ද කියන්නේ? මේ යමංගෝ කියන්න මෙතන කියන්න බෑ. මයික්ගේ මචං යෝජනාව. වැඩේට මමත් පට්ට කැමතියි බං. ඔබට කියන්න කාලෙකට පස්සේ මොලේ දින මිනිස්සේ හිතන්න ඕන විදිහට මයික් ඉතලා කියන්නේ. මෙතන කියන්න බෑ යමංගෝ. ඊ මට යන්න බෑ බං මේ වැඩ කෝටියක් තියෙනවා. ඇයි? ඔය රණේ දෙක තමයි කී කී තියෙන්නේ. රණේ කියන්නේ මොකෙද්ද බං? රණේ කියන්නේ මිනිහෙද්ද? ආ මෙන්න මේ වරන් යන්න. යන් 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 යන්. හපෝ. මාමේ බෙල්ල 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 බෙල්ල. අයියේ යන්න. රණේ කියන්නේ කවුද? දෙයියෙක් කියලා කිව්වේ. ඈ දෙයියෙක්. දෙයියෙක්ට තොපි කිව්වේ. ඈ ඔව්. දැන් එතකොට තොපි ආපු ගමන් කිව්වේ අපේ කොල්ල ඕන කියලා නේද? ආ හොඳයි. කියන්න බං කියන්න බං. ඕනේ කිව්ව තමයි. ඒ ඕනේ කිව්ව ඉතින් මෙයත් එක කියලා පාඩම් කරන්නනේ. පාඩම් කර? ඔව් උනේ මේකනේ මාමේ ළඟදී අපිට එක්සෑම් එකක් තියෙනවා. අපි ඒකට පාඩම් කරන්න කියලා හිතුවේ. කට්ටියම එකතු වෙලා පාඩම් කරොත් හොඳටම එක්සෑම් එක ලියා ගන්න පුළුවන් වෙන නිසායි එක්කගෙන යන්න ආවේ නේද? ඇත්තම කියන්නේ. ඔව් ඇත්ත වෙන්නදී මම සාමාන්‍යම බොරු කියන්නේ නෑනේ. ආ. මොකද? මො කියනේවත් තාර බර ඇරලා ගනින්න. බොරු කියන්නේ. හා එන බලලව හා හා මේ 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 ආ අනුවස් මල්ලිට යන්න දෙන්න බෑ හරි හරි බං ඔල්ලා යේදෙන් අපි මොනාරි කරගන්න බලමු එන්න මොනාරි කරගන්න කියන්නේ ඉතින් වාහන අරන් යන්න ආවම බාස් කෙනෙකුත් පටවලා යවන්න තමයි වෙන්නේ ගෙදර ගිහින් හදා ගන්න කියලා ඒක නෑ වැඩි කරා අපි මතක් වෙලා තියෙන්නේ මතක් වෙනවා කොයි දිතින් වෙලාවක් නැහැ නේ මට එච්චරට වැඩ වැඩ නෙවෙයි අප්පා මන්න එපා වෙලා තියෙන්නේ ඒ මෙහෙන්නු කියන්න. ඒයි හිස්සටින් එන්නේ මොනාරි බොන්න අරගෙන මට. අනි අම්මෝ මේ වගේ කපටි අම්මන්ටි. කතා ගන්නයි බොන්න හදන්නයි. එන්න වැඩ නැහැ නේ මට. දැන් කියන්නකෝ. මොකද උනේ? මොකද්ද කරනවද කියන්නකො හරි ඉතින් ඉස්සල වැඩේ මොකද්ද කියන්නකො පුළුවන් පුළුවන් මොකද බැරි මොකද්ද ළමයි අපේ අයියා ඉන්නේ ඔව් එයාව හම්බුනහම නැන්ද බනින්න ඇයි ඇයි කියන්නේ මට කොයි වෙලාවෙත් බයිනවා තව එකක් මොකද්ද මට මෙහෙ එන්න එපා කියලාත් කිව්වා ආ මෙහෙන්න එපා කියන්නේ. එයා කොහොමද එහෙම කියන්නේ? මේ එහෙමම කිව්වා නෙවෙයි. එහෙනම් මේ වැඩි වෙන්න එපාලු. ආ, ඒක නම් ඉතින් මාත් කියන්න තමයි හිටි. හේයි. නෑ ඉතින් ළමයෝ මේ දැන් ඉතින් පාඩම් කරන්න තියෙන ප්‍රමාණයත් වැඩි නේ. එහෙම ඇවිදින් නැතුව ගෙදර වෙලා පාඩම් කරන්න කියන්නේ මම හිටි. මං එහෙ හිටියත් මෙහෙ හිටියත් වෙනසක් නැහැ. මං පාඩම් කරනවා. ඒ වුණාට තින් පුතුවා මෙහෙ ආවම මං කයියට අල්ල ගන්නවනේ. හැබැයි මං එක්කෙනෙක්ට දෙයක් කියන්න ආවා. පුතේ මම මේ කිව්වේ අනේ මේ නෑ නෑ ඕන් නෑ. මම මෙහෙ නෑවිත් ඉන්නා. නැන්දරත් උණී ඒකනේ. ඕ මේකට වචනයක් කියන්න බෑ නන ඩෝ. හරියට තාත්තන්ටි වගේම තමයි. ඉතින් මං ඒ තාත්තගේ දුවනේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. මම කියන්නේ එහෙම හැවිදින්න තියාගන්න නැතුව මේ දවස් ටිකේ ගෙදරටලා පාඩම් කරන්න කියලා. අම්මටයි අයියටයි තෝකනේ කරන්න ඕනේ. ඒක ඔයාට තේරුම් විදිහට කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන අවුල.
ඉන්නවා මුන්දියා බලන්ින්. වා එකන් ආවේ කියංගෝ. මේ අනුවසා අපි උඹව මරන්න එක්කගෙන ආවේ නෑ. අව මචං කවු මිට වගේ මොන්ජිසෝරි යන කායදම්ම අර එක පාන් කැල තුණ්ඩ කඩාගෙන කාපු හින්දයි මේ කියන්න ආවේ. කියා මේ 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 ඔමිට. එතකොට දැන් මේ උඹර කාපු පාන් කැල ඉල්ලන්නද මූ එක්කන් ආවේ? අනේ අනුවසා. ඕකනේ බම් මූට කියන්නේ. මූ එක්කද කෑවත් මුගේ අහවල්ලක වෙනස් කියලා. හා? මේ මේ විකාර නැතුව මොකද ප්‍රශ්න කියපන්. සබියා. ආ ආ කියපන්. මීගයි මචං. අර දැන් උඹේ සමල්ක ඉන්නවනේ. ඈ ඈ. මගේ සමල්ක? නැද්ද? මේ හරි ඉතින් උඹේ යාළුවනේ. ඔව් යාළුවා ඉතින්. ඉතින් මචං මේ දැන් ඇත්තටම ඔයගේ යාළුකමක්ද බං? යාළුව තමයි කියන්. මේ නෑ බං අර උඹ මේ අවුලෙන්නේ බං ඉන්නේ මේ එකේ සම් මේ බයික් එක නැති වුණාය කියලා. ඌ විතරක් නෙමෙයි බං. අපිත් ඉන්නේ අවුලෙන්. ඒකි මචං අපි ආශ්‍රය කරන්න ආවයි කියලා තමයි ඒකිට ඔය ප්‍රශ්නේ ඇති උනේ. අනික මචං අර අවන්තයාගේ වව් 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 වැඩ හිඳ තමයි ඒකිට ඔය දේ සිද්ධ උනේ. මොකද්ද බං ඒ කිව්වේ? බලුකම බලුකම. නාගේ බල්ලෙද්ද. ඉතින් මචං මේ 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 අපි තීරණය කරා බං ඒකට මාර වැඩක් කරන්න. මොකද්ද? අපි කා සේල් එකක් දානවා. කාවොස් එකක් කරා. කාවොස් එකක් දාලා මචං බයික් එකේ මුළු ගානම හොයාගන්න බෑ. හැබැයි මූලික ගෙවීම වගේ පොඩි ගානක් නම් හොයාගන්න බැරි කමකුත් නැහැ. එහෙම කිව්වට හත්වලාමේ මේ පාර යන වාහන කන්දරාව දැක්කම එක වාහනයකින් මං කියන්නේ 200 රුපීස් අපි එකතු කරගත්ත කියමුකෝ. දෙයියනේ අපිට ලැම්බෝගිනියක් ගන්න පුළුවන්. මොකද කියන්නේ? ඒක මරු අයිඩියා එකේ. එල්ල කිරි පට්ට කර හාද දාන්න පාක්. අද මං කිව්වම කැමතියි කියලා මගේ අයිඩියා එකට. අනේ මේ පලයන් මයික් යන්න. ඔබ කිව්වේ මූ කැමති වෙන්නේ නැහැ කියලා. සන්තානම් මෑණියනේ මුගේ හක්කේ දත්වල පණුව පාටි දාන්න එපේ. යකෝ එක මගේනේ අයිඩියා එක. හා? මේ 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 මේ. උඹ නිකන් මෙතන පොර වෙන්න හදන්න එපා. හරිද? හරි හරි. දැන් උඹ කියන්නේ කාගේ දාදද කියලා? කාගේ මගේ කාගේද? ඒක මගේ ID එක. කාගේද? ඒක මගේ ID එක. කාගේද? ඒක මගේ ID එක. මේ මේ ආබං මේ බලපං අනුවසං. මේ බලපං. මේ ආබංකෝ කාගේ ID එක වුණත් බං. මේක ID එකක් බං. ඒ මචං මේක කාගේවත් ID එකක්ද මේක මගේ ID එකක්? ඒ නම් ඔබ තනියම ගිහලා හොදගනින් කාර්. අපි හොදගන්න වෙන තැනක. සබියා මේ මං ඔබ හොදන හැම වාහනයකම මඩ ගන්නවා. මඩ ගන්නවා. හරි? ඕ යකුනේ. ඔබ හොදන ඒවාත් ගන්නවා. ඔබ හොදන ඒවා. බලප අනේ මේ කොපි කාර් හැදිලි කෙසේවත් හොඳට නාගණී වගේ මට පේන්නේ නාගණී නාගණී මේ අනුවසා මෙහෙමයි වැඩේ වෙන්නේ ආ මෙහෙම වුණාම වැඩේ වෙනවද අනේ බැලම් බන්නේ මේ කොහොමද කරන්නේ ටිකක් විලෙවෙ ගිය උඩ create your own space elephant house lemo key it's my time කේල් සුපර් වෙතින් ගෙදර පිරින වාසි භාණ්ඩ 100කට අධික ප්‍රමාණයක් සඳහා Nexus මොබයිල් සමාජිකයන්ට 25%ක ඉතිරියක් මේ මාය හස්බන්ඩ් එකේ යාළගේ අලුත් බයිසිකලේ ගියසුමානේ හුම්මානේ ගියා ඒකට ඔයගේ මේ කබල අලුත්ම බජාජ් ප්ලැටිනම් කොම්ෆර්ටෙක් බයික් එක ලීඩ් රේට කිලෝමීටර 104ක් පෙට්‍රල් කරන නිසා වැඩිපුර දුරක් යන්න පුළුවන්නේ සබියා ඔබ මේ කරන්නේ මොකද්ද කරේ මම දැන් දවස් දෙකක් බැලුවා මයික් ඇයි ඇයි සබි මේ කලබල වෙලා හා කලබල ගන්නෙ මම මොකද්ද කරේ හ්ම්